2021 අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක් අනුව විදේශ ණය මත දියත් කළ ව්‍යාපෘති නිසි කලට අවසන් නොකිරීම හේතුවෙන් ණය ලබා දුන් විදේශ ආයතනවල බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3300කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇතැයි අනාවරණ වී තිබෙනවා. විගණන වාර්තාවලට අනුව බැඳීම් ගාස්තු ගෙවීමට සිදුව ඇත්තේ බෙලියත්තේ සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය, මාතර සිට බෙලියත්ත දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා ලබා දුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් මුදල් ශේෂය වෙනුවෙන්. මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පි චලන පියුමන්ත මහතා හදිසියේ අභව ප්‍රාප්ත වුණා. ඊ රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වනවා. මිය යන විට චලනගේ වයස අවුරුදු 36ක්. මණික් ව්‍යාපාරිකයෙකු වැල්ලවත්ත සිට බේරුවල මණික් වෙළඳපළකඩ විකිණීමට රැගෙන ආ කෝටි 2ක් වටිනා මණික්ගල් 110ක් සොරකම් කළ බස් රථ කොන්දොස්තරවරයෙකු සහ තරුණයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බස් රථයේ ගමන් කළ තරුණයෙකු එම ව්‍යාපාරිකයාගේ මණික් සොරකම් කර පලා යාමට තත්කර ඇති අතර එහිදී ඔහු එම මණික්ගල් තොගේ බස් රථය තුල දමා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ තරුණයා බස් රථය තුල දමා ගිය මණික්ගල් තොගේ බස් රථයේ කොන්දොස්තරවරයා නිවසට රැගෙන ගොස් තිබියදී අත්අඩංගුවටගත් බවයි. ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඇමරිකානු ජාතිකයෙකු ගුවන් හමුදා නිලධාරීන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු සන්තකයේ තිබී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් සහ මැගසිනයක් හමු වීමත් සමගයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.